යුක්තිය මෙහෙයුමට සමකාමීව ඊයේ රාත්‍රියේ මාලිගාවත්ත සහ මරදාන පොලිස් බල ප්‍රදේශවල විශේෂ රතුවාහන සෝදිසි කිරීමක් සිදු කෙරුණා. දුරගමන් සේවා බස් රථ සහ කොළඹට ඇතුළු වන බස් රථ මෙලෙස හදිසි පරීක්ෂාවකට ලක් කර තිබුණා. මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේදීත් හදිසි වැටලීමක් ක්‍රියාත්මක කර තිබුණා. යුක්ති මෙහෙයුමට සමකාමීව රත්නපුර පොලිසිය සහ කුරුවිට යුද්ධ හමුදා කඳවුරේ නිලධාරීන් වැටලීමක් ක්‍රියාත්මක කරා. මෙහිදී අයිස් සහ ගංජා ළඟ තබාගත් පුද්ගලයන් කිහිප දෙනෙකුද අත්අඩංගුවටගෙන තිබවයි වාර්තා වුණේ. ලංකාව පුරාම මාස 3කට ඉස්සලා තිබ්බ තත්ත්වේ වෙනස් වෙලා තියෙන්නේ දැන්. මම කුඩු විකුණන අයටයි පාතාලේ උදවියටයි මං දිගින් දිගටම පණිවිඩයක් වශයෙන් මගේ කතාවල කියලා තියෙනවා. කරුණා කරලා මේ දේ නවත්තන්න. නැවැත්තුවේ නැත්තම් ඒගොල්ලන් හොයාගෙන යනවා. ආගෙන ගිහිල්ලා ගැටුමක් ඇති වුණොත් ඒගොල්ලන් මැරුම් කනවා. මම කියලා තියන්නේ කිසිම බුරුලක් දෙන්න එපා ඒ කාටවත්. බලපෑම් වලට අපි යටත් වෙන්නේ නැහැ. හැමදාම දකින්න ඇද TV එකේ දකුණු පළාතේ එහෙම නැත්නම් කොළඹ පැත්තේ පාතාල අපරාධකාරෝ කියන අය මොටර්සයිකල් වලින් ගිහිල්ලා වෙඩි තියලා මිනිස්සු මරනවා. මේ ප්‍රදේශවල සමහර තරුණ පිරිස් යතුරුපැදි වල නැගලා කඩු කිසි අරන් ගිහිල්ලා මිනිස්සුන්ව කපලා මරනවා බය කරනවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. උතුරෙත් දකුණෙත් මෙවැනි දේවල් ඉදින්න බෑ. උතුරේ කරත් දකුණේ කරත් ඒ අය සියලු දෙනා අපරාධකරුවෝ. එවැනි අපරාධකරුවන් ගම තුල සිටිනවා නම් අවියාවිද තියාගෙන ඉන්නවා නම් ඒ සම්බන්ධව ඉස්සරලාම දැනගන්නේ ගමේ මිනිස්සු. ඊළඟ මාස කිහිපය තුල මේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන් නැති කරලා දාන්න අපි ක්‍රියා කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.